ජීවිතේ හිනිපෙත්තට යන්න ජීවිතේ සාර්ථක කරගන්න සෑම මිනිසෙක්ම ආසයි. ඒ ගමන් මගට සෑම කෙනෙක්ම අවතීර්ණ වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි සෑම මිනිසෙකුගේ ඉලක්කය වෙන්නේ. හැබැයි ඒ ඉලක්කය සපුරා ගන්න ගොඩක් දුක් මහන්සි වෙන්න ඕනි. සාර්ථකත්වයේ කරා ගිය මිනිසුන් ලෝකේ ජයගත්තු මිනිසුන් බවට පත් වෙන්නේ තමන්ගේ ඉලක්කය කරා ගිය මිනිසුන්. බිස්නස් ටෝක් ඔබටත් ඔබේ ජීවිතය ඉලක්කයකට ගෙනියන්න කරන වැඩසටහනක් හැටියට තමයි අද දවසේ අපි බිස්නස් ටෝක් ඔබට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ඉහළට ගිය ව්‍යවසායකෙක් පිළිබඳව හිනිපෙත්තට ගිය ව්‍යවසායකෙක් පිළිබඳව ඔහුගේ අත්දැකීම් ඔහුගේ ජීවන තොරතුරු මේ සියල්ල බිස්නස් ටෝක් තුලින් කතා බහ කරනවා. ඒ හරහා ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතයත් යම් කිසි ආකාරයකට ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කගත දිශාවකට ඔබේ ජීවිතේ රැගෙන යන්න. ඒ නිසා අද දවසෙත් අපි බිස්නස් ටෝක් තුලින් සුවිසිති චරිතයක් ඔබට ඉදිරිපත් කරනවා. අතීතයේ සිලෝන් කියන නාමය ලෝකේ පුරා ගියේ තේ නිසා. සුද්ධ මේ රටට දායාද කරපු අපූර්ව භෝගය තමයි තේ. අදටත් තේ තමයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන භෝගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා සිලෝන් ටී කියන නාමය ලෝකේ පුරා ගෙන යන්නට අද දවසේ අපත් සමග එකතු වෙන ව්‍යවසායකයා බොහෝ කැපකිරීම කරපු ව්‍යවසායකයෙක්. ඒ නිසා ලෝකේට උසස් තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලාංකීය තේ නාමය අරගෙන යන ව්‍යවසායකයෙක් තමයි අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම රටවල් 70කට පමණ ශ්‍රී ලාංකීය තේ අලෙවි කරන ශ්‍රී ලාංකීය තේ අපේ රටේ ලෝක වෙළඳපොළට බෙදා හරින ප්‍රධානතම ආයතනයක් හැටියට ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් ආයතනය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද දවසේ අපේ ව්‍යවසායකයා වෙන්නේ ඔහු. ජයන්ත කරුණරත්න ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් ගරු කළමනාකාර අධ්‍යක්ෂතුමා එතුමාත් එක්ක තමයි අපි කතා බහ කරන්නේ. අපි බලමු අද දවසේ ඔහුත් එක්ක කතා බහ කරන දේ තුළ ඔබේ ජීවිතයට කෙතරම් දුරට වැදගත් වෙයිද, ඔබේ ඉලක්කයට ඔබට යන්න මේ කතා බහ කෙතරම් අත්වැලක් වේවිද කියලා. අද දවසේ මාත් සමග එකතු වෙන්නේ බිස්නස් ටෝක් තුළින් ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ජයන්ත කරුණරත්න මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. මම හිතනවා දැන් ජයන්ත මහත්මයා දැන් කෙනෙකුගේ ජීවිතයට ඇත්තෙන්ම මේ ඉලක්කයක් අවශ්‍යයි, ටාගට් එකක් අවශ්‍යයි. දැන් ඔබතුමාටත් යම් කිසි ආකාරයක මේ ඉලක්කයක් තිබුණාද? ඔබට විෂන් එකක් ටාගට් එකක් තිබ්බද? මම කවදා හරි ගිහිල්ලා නතර වෙන්න මෙන්න මෙතන කියලා. ටාගට් එකක් කියලා කියන්නේ ඉතින් මම පටන් ගත්ත කාලේ මම රස්සාවක් හැටියට පටන් ගත්තේ 1977. ඉතින් ඒ කාලේ මම හැමතිස්සෙම මගේ ටාගට් එක තිබුණේ කියන්නේ පොඩි පොඩි කාලේක ටාගට් එකක්. ඒ කියන්නේ අවුරුදු 4කින් 5කින් මම කොහොම එකක් වෙනවද කියන අදහසක්. එහෙම නැතුව මම නම් 1977 දී මේ තත්ත්වයට එන්න ප්ලෑන් කරේ නැහැ. ඉතින් හැමතිස්සෙම මගේ ටාගට්ස් තිබුණා. හැබැයි ඒ තිබුණේ අවුරුදු කීපයක ටාගට්ස්. අවුරුදු 3ක් 4ක් 5කින් මම මේ තත්ත්වයට එනවා කියලා. ඉතින් ඒතෙන්ටාවම් මම හැමතිස්සේම තව ඉස්සරහට ටාගට් එකක් තියාගන්නවා. ඒ විදිහට තමයි මගේ ජීවිත කාල තුරෙම වෘත්තියක් වශයෙන් එහෙම නැත්නම් ව්‍යාපාරයක් වශයෙන් ටාගට් හදුනේ. ඒ වගේ මම කවදාකවත් අවුරුදු 20කට 25කට 30කට එහෙම ටාගට් එකක් එහෙම අදහසක් මගේ තිබුණේ නැහැ කවදාකවත්. දැන් ඔබටත් තිබුණා ඔබ ගාල්ලේ ඉපදිච්ච කෙනෙක් හැටියට දකුණ කෙනෙක් හැටියට. දැන් ඔබටත් ඔබේ ළමා කාලය ගැන අතීතයට ගියොත් දැන් අපි හැමදාම කියන දෙයක් තමයි එදා තිබුණ කාලේ නෙමෙයි අද, එදාට වඩා අද වෙනස්. දැන් ඔබ ලෝකයේ දිහා බලන කෙනෙක් හැටියට එදා සහ අද සංසන්දනාත්මක බැලුවොත් ඔබට මොකද්ද හිතෙන වෙනස? ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබිච්ච අපේ ළමා කාලයයි දැන් ළමා කාලයයි අතර, මොකද මටත් දැන් මේ මුණුපුර මුනිබිරුව ඉන්න හින්දා මට හොඳට වෙනස තේරෙනවා. අපි විඳපු ළමා කාලයයි දැන් ඉන්න ළමයින්ගේ ළමා කාලයයි. ඉතින් මට හිතෙනවා අපිට මෙච්චර අවස්ථාවල් තිබුණේ නැහැ, මෙච්චර දේවල් තිබුණේ නැහැ, පහසුකම් තිබුණේ නැහැ, ඉගෙන ගන්න අවස්ථා තිබුණේ නැහැ. හැබැයි අපි ගොඩක් ඉගෙන ගත්තා සමාජයත් එක්ක, වටපිටාවත් එක්ක, දෙමව්පියෝ එක්ක, නෑදෑයෝ එක්ක, යාළුවෝ එක්ක, අහල පාරා එක්ක. අපිට හුඟක් නිදහසේ හැසිරෙන්න අවස්ථාවක් තිබුණා. ඉතින් ඒකෙන් අපි
ලොකු දෙයක් ඉගෙන ගත්තා. උගක් අය දැන් පොත්වලින් ඉගෙන ගන්නේවා අපි ඉගෙන ගත්තේ සමාජයෙන්. ඒ අවස්ථාව දැන් ඉන්න අයට නැහැ. එයාට උගක් වෙලාවට ඉගෙන ගන්න වෙන්නේ පොතපතෙන් එහෙම නැත්නම් ටීවී එකෙන් එහෙම නැත්නම් ටීචර් කෙනෙක් කියන එකෙන් විතරයි. අපිට තිබුණේ අර හුඟක් අධ්‍යක්ීම් එක් පරිසර බද ඒක මට හිතෙනවා ඒක හරි අවශ්‍යතාවයක් තියෙනවා කියලා. දැන් දියුණු වෙච්ච රටවල් වල බැලුවොත් දැන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒ ක්‍රමයෙන්. දියුණු වෙන රටවල් ආ දියුණු වෙච්ච රටවල් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒ ක්‍රමයෙන්. ඒගොල්ලෝ ළමයින්ට කියලා දෙන්නේ යන්නේ නැහැ හැම එකම. ඒගොල්ලන්ට අදහස විතරයි දෙන්නේ ප්‍රායෝගිකව අත්විඳින්න දෙනවා. ඒගොල්ලන්ට අත්විඳින්න දෙනවා ඒගොල්ලන්ට හොයාගන්න දෙනවා. මම හිතන්නේ ඒක අපිට තව ටික කලකින් වේවි. දැනට මට සමාජලට හිතෙනවා මේ ළමයින්ට අවස්ථාවක් නැහැ එහෙම මේ එහෙම අත්දැකීමක් ලබා ගන්න. ඒගොල්ලන්ට අත්දැකීම් එන්නේ නැති වුනහම ඒගොල්ලන්ට ඒකින් ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩුයි. අවස්ථාව අඩුයි කියලා මම කියන්නේ ඉතින් ඒගොල්ලෝ අර පොතෙන් පතෙන් දැනුම විතරයි ලබන්නේ. ඉතින් අපිට හැමතිස්සෙම දෙන්න වටිනවා. දැන් මං කියන්නේ මගේ ව්‍යාපාරයේ වුණත් අපිට හුඟක් වෙලාට අපි පාවිච්චි කරේ මේ 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 අපේ සාමාන්‍ය දැනීම. අපි දන්නවා අපි හරියට කරොත් හරියට උත්තරයක් පිළිතුරක් ලැබෙනවා කියලා. ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ හරි දේ කරන්න. එතකොට හරි දෙයක් ලැබෙනවා කියලා අදහස අපේ ගාව තියෙනවා. ඉතින් ඒක අර අපි ඒ කාලේ ඉඳලම ලැබිච්ච ආభాෂය. ආభాෂය. ඉතින් ඒක හරි අවශ්‍යයි. මොකද මම දන්නවා දැන් හුඟක් කට්ටිය හුඟක් වෙලාට පොතපතෙන්ම පාවිච්චි කරන්න හදනවා. මම ඒකට විරුද්ධත්වයක් නෙමෙයි. හැබැයි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ ප්‍රායෝගික දැනුම. ඒක ඒක නැතුව මුකුත්ම කරන්න බෑ. මොකද ඒක නැත්තම් ඒක තැනක හිර වෙනවා. සමාජයට බහින්න වෙන්නේ ප්‍රායෝගික දැනුමත් එක්ක. දැනුමත් එක්ක. මොකද මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා. මොකද හුඟක් වෙලාට මේක ලෝක ස්වභාවය එකයි. කොහෙ ගියත් මොළ ලෝකෙ හිටියත් එක එක විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් අපි අපි ප්ලෑන් කරන්න ඕනේ, අපි හිතන්න ඕනේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. ඉතින් ඒ දැනුම අපි පොඩි කාලෙම ලැබෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ සමාජයට බහින්න ඕනේ දැනුමත් එක්ක. 1977 ඉඳලා මම රැකියාවක් හැටියට මේ තේ කර්මාන්තයේ යෙදුණා. මම පටන් ගත්තේ ටී ටේස්ට් කෙනෙක් හැටියට. ඊට පස්සේ මම වැඩ කරගෙන ආවා. අවුරුදු 17ක් මම රැකියාවේ යෙදුණා තේ කර්මාන්තයේ. ඉතින් මම ඒ අතරතුර හුඟක් ඒවා මගේ වැඩ කරන එකෙනුත් සමාජෙනුත් පොතපත බලලත් ජාත්‍යන්තර වශයෙන්ුත් මම ඉගෙන ගත්තා. ඉතින් මම ඉගෙන ගත්තා කියලා කියන්නේ මම ඒවා විසින් මට තේරුම් ගියා, මට අදහසක් මේ ගැන තියෙනවා කියලා. ඉතින් 1993 දී විතර මට හිතුණා දැන් මට පුළුවන් මගේ කියලා ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් ඒ අදහස එනකොට මට ඉතින් ඒක ටිකක් බොහොම ලොකු බලාපොරොත්තු තියෙන බලාපොරොත්තුවක්. ඒක ලේසි එකක් නෙවෙයි එහෙම එකක් කරන එක. ඉතින් 93 දී වට මට හිතුණා මට තව මීට මගේම කියලා දෙයක් කරගන්න පුළුවන් කියලා. මට ඒක මගේ විශ්වාසයක් ගොඩ නැගුණා. මොකද ඉතින් විශ්වාසයක් මම විසින්ම ගොඩ නැගින්නේ මට ඒ ගැන හුඟක් ඒ ගැන විශ්වාසයක් ඇති වුණාම. ඉතින් ඒ අවස්ථාවේදී මම කල්පනා කරා දැන් මේක කොහොමද කරන්න කියලා. මොකද ව්‍යාපාරයක් පටන් ගන්න කලින් ස්පෙෂලි මේ තේ අප නැහැනේ වගේ එකක්. ඒක ලේසි එකක් නෙවෙයි. මොකද ගොඩක් මේක තේ අප නැහැනේ කියන්නේ ජාත්‍යන්තරත් එක්ක ගැටෙන එකක්. ඒකට ගොඩක් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන, වැඩ කරන අය ඕනේ, ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ ෆැක්ටරි ඒ වගේව ඕන, ස්ටෑන්ඩර්ඩ්ස් ඒව තියෙනවා. ඉතින් ඒ ගැන ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් يعني අභියෝගයක් සෑහෙන අභියෝගයක්. ඉතින් මට එහෙම මුදල් අවශ්‍ය විශාල ගොඩක් තිබුණේ නැහැ. මොකද මම රස්සාවක් කරපු කෙනෙක් හැටියට සාමාන්‍ය අපේ මේ මේ මේකක් තමයි තිබුණේ. ඉතින් මම කල්පනා කරා මෙතන ඉඳලා කොහොමද කරන්න කියලා. ඉතින් ඒ ඒ ඒ අවස්ථාවට ආවෙන් පස්සේ මම කල්පනා කරා නිතරම දවසේ
උදේ ඉඳලා හවස වෙනකම් මම මෙහෙම කොහොමද පටන් ගන්නෙ? ඉතින් පළවෙනි එක තමයි අපි හිතුවේ මමත් මගේ නෝනාත් ඒ අවස්ථාවේදී මට සහයෝගය දුන්නා. අපි හිතුවා අපි බොහොම පොඩියට මේක කරමු කියලා. බොහොම පොඩියට. ඉතින් අපි කල්පනා කරා අපිට මගේ කල්පනාව තුනේ අපේ මගේ මාසේ ලැබෙන පඩිය ගානටවත් ආදායමක් ඉන්න කියන එක තමයි අදහස තිබුණේ. මොකද මම කරපු රැකියාවේ මට ඒ කාලෙදී හොඳ ආදායමක් ලැබුණා. මට හොඳ පඩියක් ගෙව්වා මේ මේ ආයතනේ. ඉතින් මට තිබුණේ අන්න ඒ ටාගට් එක තමයි මගේ ෆයිනෑන්ෂියල් ටාගට් එක තිබුණේ ඒ කාලේ. ඔව් දැන් ඔබ කිව්වාගේ දැන් මේක ලංකාව ඇතුලේ ව්‍යාප්ත වෙන ව්‍යාපාරයක් නෙමෙයි ලෝකයට විවර වෙච්ච ව්‍යාපාරයක්. අනිත් එක සිලෝන් ටී කියන නාමය يعني ලංකාව ලෝකය හඳුනා ගන්න එක් සංකේතයක් තමයි අර වර්තමානයේ ක්‍රිකට් වලින් ලෝකේ දැක්කා වගේ සිලෝන් ටී කියන නාමය තමයි ලෝකයට ගියේ. එතකොට දැන් ඔබ අත ගහන්නේ සුළුපටු දෙයක් නාමයක් එක්ක නෙමෙයි. දැන් ඔබට ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් කියන ඔබේ නාමයත් එක්ක යනකොට ආරම්භ කරනකොට ඔබට හිතට චකිතයක් දැනුනේ නැද්ද? මේක ඊතරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. මේ අභියෝගය මම කොහොමද ජයග්‍රහණය කරන්න කියලා. ඔව් ලොකු චකිතයක් තිබුණා. මේක කොහොමද කරන්න කියලා. ඉතින් තේ ගැන නම් මට විශ්වාසයක් තිබුණා. මොකද මම තේ ගැන අවුරුදු 17ක් වැඩ කරලා තේ ගැන මට විශ්වාසයක් තිබුණා මට මේක කරන්න පුළුවන් තේ කියලා. හැබැයි මට තීච පළවෙනි ප්‍රශ්නේ තමයි මේක අවශ්‍ය කරන මුදල් සපයාගන්නේ කොහොමද කියලා. මොකද අවශ්‍ය කරන මුදල් මම හැමදාම වැඩ කරන කාලෙත් වැඩ කරා හැමතිස්සෙම මේ දවසේ පැය 24ම හරි සුමාන දවස් 7ම හරි වැඩ කරනවා. මට එහෙම වැඩ කරන්න හැකියාවකුත් තිබුණා. ඒකට මට කැමැත්තකුත් තිබුණා. ඉතින් වැඩ කරන එක ගැන මට බයක් තිබුණේ නැහැ. චකිතයක් තිබුණේ නැහැ. මට කොහොමටත් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. චකිතයේ තිබුණේ මේ මුදල් සපයා ගැනීමේ මාර්ග ගැන. ඉතින් ඒ ඒ ඒ ඒ ඒකත් එක්ක තමයි අපි පටන් ගත්තේ. ඉතින් මට සහයෝගයට මගේ පවුල හුඟක් කියන්නේ පවුල කියන්නේ පවුලේ අය මගේ බිරිඳ මගේ යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් මට උදව් කරන්න එකතු වුණා. මගේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් මට උදව් කරා. ඒ කියන්නේ මුදලින් නෙවෙයි ඒගොල්ලෝ මට වැඩ කිරීමෙන් මාත් එක්ක මට මගේ වැඩ කටයුතු වල ෆැක්ටරි වැඩ බලන්න ඒව මේව කරන්න. ඉතින් ඒගොල්ලෝ හරි කමිටඩ් හරි මට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඉතින් ඒක මට ලොකු හයියක් වුණා ඒ වෙලාවේදී ඒගොල්ලොන්ගේ ලැබිච්ච සහයෝගය. ඉතින් අපි හුඟක් ලොකු ටීම් එකක් වගේ වැඩ කරේ. අපිට හොඳ සහයෝගයක් ඒගොල්ලොන්ගෙන් ලැබුණා. චේන් එකක් තිබුණා. ලොකු චේන් එකක් තිබුණා. ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒකත් එක්ක වැඩ කරේ. ඉතින් ඒක අපිට ඒක සන්තෝෂෙන් කරා. අපි පළවෙනිම පටන් ගත්තේ ගෙදර. අපේ ගෙදර තමයි පළවෙනි ඔෆිස් එක. දැන් මේ මාස 3ක් විතර අපි ගෙදර වැඩ කරේ. ඊට පස්සේ අපි හැව්ලොක් ටවුන් එකේ පොඩි ඔෆිස් එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි අපේ ස්ටෝ කරන්න ෆැක්ටරියක් හැටියට පොඩි රෙන්ට් එකට වෙයාහවුස් එකක් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි පටන් ගත්තේ. ඉතින් අපි හිතුවේ නැහැ අපිට මේබි අවුරුද්දකින් වගේ අපි හිතපු නැති තැනකට අපි ආවා. ඒක බොහොම ඉක්මනට ගිවිල ගියා. ඒක ඒ අවුරුද්දකින් විතර අපි දන්නේ නැති තැනකට අපි ඇවිල්ලා තුණා. ඒ කියන්නේ ඔබ ඉලක්කගත කාලයට වඩා වේගෙන් ඔබ ඉස්සරහට ආවා. ඔව් ඔව්. මම අපි ඉලක්කගත කරේ නැහැ ඉච්චර ඉක්මනට එන්න කියලා. එහෙම ගොඩක් මේ අපනයන ඕඩර්ස් ඇවිල්ලා මෙච්චර ගොඩක් ෆැක්ටරියක් කරගෙන මෙහෙම කරන්න අපි බලාපොරොත්තුුනේ නැහැ. අපි ඇත්තටම පළවෙනි අවුරුදු 5 ඇතුළේ 94 පටන් ගන්න 99 වෙනකොට ලංකාවේ ලුකුම අපනයනකරුවන්ගේ 10 දෙනා අතරට එකතු වුණා. මම පොඩි ප්‍රශ්නයක් ඇහන්නේ. මතකද පළවෙනි ඇනවුම ලැබිච්ච එක? ඔව් පළවෙනි ඇනවුම ලැබුණේ අපේ ඇත්තටම පළවෙනි ඇනවුම් දෙක තුනක් එකපාරට ලැබුණා. හැබැයි ඉතින් පළවෙනි ලැබුණාම මොකද මම දන්න ඒ පිටරට ඉන්න කස්ටමර්ට ලට මම කිව්වා
mama deng magewia pare patang gatta obalage sahayoge denna mama 100%ක් මගේ tea quality asin ඒ වගේම service එක හැටියට පුළුවන් තරම් මම හොඳම දේ කරන්නම් කියලා. ඉතින් ඒ ගොඩක් අය මම විශ්වාස කරනවා විශ්වාස කරා ඒගොල්ලෝ අපිට අපනයන orders දුන්නා. ඉතින් මම හිතුවට වඩා ලොකු orders ආවා. ඉතින් දැන් මේක කරන්න එක ප්‍රශ්නයක් තමයි තිබුණේ. මම පළවෙනිම සාකච්ඡා කරේ මම කොහොමද මේ ලොකු ප්‍රමාණයේ orders ඉඳලා මේවා මේකට මුදල් හොයාගන්නේ කොහොමද කියලා. ඒ එක්කෙනෙක් මට මුදල් කලින් ඉව්වා. සම්පූර්ණම මේ අපනයන order එකේ සල්ලි කලින් ඉව්වා. මට හිතාගන්න බෑ මේ amount එක ලැබුණාම මේක මට කොහොමද ලැබුණේ කියලා. ඉතින් ඒ පාර මම බැංකුවට ගත්තා. ඔව් බැංකුවට ඇවිල්ලා තුන සල්ලි. ඒ අනිත් තව අපේ කස්ටමර් කෙනෙක් LC එකක් කිව්වා. මේ LC එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක පළවෙනි ඕඩර් එක කරේ ජෝඩන් වල බය කෙනෙක්ට. ජෝඩන් වල. ඉතින් ඒක ඕඩර් එක අපිට ලොකු හුඟක් අපිට පොඩි ස්ටෝරුවක් තිබුණේ. ඉතින් අපි දවල් රෑ වැඩ කරාමත් සමහරලාට රෑ ගෙදර යන්නේ 2 3 වෙනකන් ඉන්නවා. ආයෙ උදේ 5ට එනවා. ඒ විදිහට වැඩ කරේ. ඉතින් පළවෙනි ඕඩර් එක ලොකු container ganak. ඉතින් අපි ඒක පැක් කළා අපිට වෙලාව මදි. අපිට දැන් වෙස ship එකක් ඒක වහන්න වෙලාවක් තියෙනවා. අපි කිමු රෑ 9ට හරි 10ට හරි 12ට හරි තියෙනවා. අන්තිම container එක යනකොට හුඟක් පරක්කු වෙලා. දැන් port එකට යන්නත් ටිකක් සමහර විට බාර ගන්න උගිනී කියලා බයකුත් තිබුණා. ඉතින් ඒත් කමන්නේ අපි කිව්වා ඔක්කොම ඉක්ම ඉවර කරගන්න කියලා. අන්තිම කන්ටේනර් එක යනකොට ඒ කන්ටේනර් එකත් එක්ක මමයි මගේ තව හිටපු යාළුවෙකුයි දෙන්නම පස්සෙන් ගියා. පස්සෙන් ගියා. පස්සෙන් ගිහලා ගේට් 2 ඇතුළට ගියයින් පස්සේ තමයි අපි දෙන්න හැරලා ආවේ. ඔව් හැරලා ආවේ. දැන් මේ ඔබ කතා කරන දේ තුල තියෙන දැන් සාමාන්‍ය මේක බලන කෙනෙකුට අහන කෙනෙකුට ව්‍යාපාරයකට අත ගහන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කෙනෙකුට හැඟෙන දේ තමයි මම හිතන්නේ ඔබට ගොඩක් වැදගත් වේවි මේ මෙතුමත් එක්ක කතා කරන මේ කතාපොළොත්තු දැන් එතුමා හැම වෙලේම කිව්වේ මම දිවාරය වැඩ කළා. මම 24 hours මම පැය 24ෙම මම වැඩ කළා. ලොකු බල්ක ඕඩර් එක ආවහම මේ විදිහයි කැපවීම කළේ. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් මොනම දෙයක හෝ සාර්ථකත්වයේ තියෙන තමන්ගේ කැපවීම තමන්ගේ අදිෂ්ඨානය තුල කියන එක තමයි ඔබතුමා මේ කියන්නේ. ඔව් කැපවීම එන්න ඕනේ ඒකේ you know the leader කෙනෙක් කියලා කියන්නේ නායකයාගේ. එයාගේ කැපවීම නැත්තම් අනික් අයගෙත් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. එයා ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න ඕනේ. එයාගේ කැපවීම තියෙන්න ඕනේ. අනිත් අය හැමතිස්සෙම අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඒගොල්ලෝව ඒගොල්ලන්ට එම්පවර් කළා කියන්නේ අපි ඒගොල්ලන්ට බලය දීලා ඒගොල්ලන් කියලා වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නිදහස දෙන්න ඕනේ. හැබැයි ඉතින් සමහරලාට ඒගොල්ලෝ 100%ක්ම අපි හිතන තරම් විදියට එන්නේ නැති වුණත් අපි ඒව හදාගෙන යන්න ඕනේ. අපි ඒ ගැන ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒගොල්ලන්ට පුළුවන් තරම් සහයෝගය දීලා ඒගොල්ලොත් එක්ක අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේගොල්ලොත් එක්ක අපි හැමදාම ඉන්නවා කියලා. සුවදත්වයේ වර්ධනය කරගන්න. සුව ඉතින් අනිත් එක ඒගොල්ලෝ ගැනත් අපි විශ්වාසය තියන්න ඕනේ මේගොල්ලෝ අපිත් එක්ක හැමදාම ඉන්න කට්ටිය මේගොල්ලෝ හදා ගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම ඒ ලින්ක් එකක් තියෙන්න ඕනේ. ඒක නැතුව වැඩ කරන්න බෑ. තනියෙන් වැඩ කරන්න බෑ. මේක මගේ කියන හැඟීම. ඔව්. ඒක ඒ කට්ටියටත් ඉන්න ඕනේ මේක මගේ කියලා හැඟීම. ඒක ඒ ලීඩර්ට විතරක් නෙවෙයි ලීඩර්ගේ කමිට්මන්ට් එක එයාගේ මහන්සිය ඒ ඔක්කොම තියෙන අතරේ අනික් කට්ටියත් ඒකට ගන්න එයා දැනගන්න ඕනේ. ඒ විදිහට හදා ගන්න. ඉතින් මේකයි මුල කාලේ අපිට හරි දේශියට ඒක කරන්න පුළුවන්. මොකද අපිට 10ක් 15ක් 20ක් ඉන්නකොට දැන් අපිට 400 500ක් ඉන්නකොට ඒක ටිකක් අමාරුයි. මොකද අපි එහෙම ඒ 400 500 එකම ගැටෙන්න බෑ. ඉතින් එහෙම එතකොට ටිකක් ඒක පොඩ්ඩක් දුරස් වෙනවා. හැබැයි මුල කාලවල එක හරි ලේසි. මොකද 10ක් 15ක් 20ක් ඉන්නකොට ඒගොල්ලොත් එක හරි ක්ලෝස් අපිට මේ ආශ්‍රය කරන්න පුළුවන්. දැන් මම නැවතත් දැන් තේවලට ආව දැන් එදාට වඩා අද ලෝකයේ මේ තේ ව්‍යාපාරයට විවෘත වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙනත් රටවල් සමහරට අපි කියනවා මේ අපිව අභිබවා ගිහිල්ලා කියලා.
ඇත්තේ වෙළඳ පොළ තුළ. දැන් ඔබතුමාට දැන් කොහොමද දැනෙන එදා අපිට තිබිච්ච ඉල්ලුම සහ මේ අද මේ තියෙන තත්ත්වය පිළිබඳව අපේ රටේ තේ තත්ත්වය පිළිබඳව. අපේ රටේ තේ ගත්තොත් දැන් ඔබ කිව්වා වගේ අපේ රටේ නිෂ්පාදනය කරන තේ බැලුවොත් මම මේ තේ ට්‍රේඩ් එකට එනකොට මම මේ 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 ඉන්ඩස්ට්‍රි එකට එනකොට මට මතක විදිහට 177 විතර තේ කිලෝ මිලියන 270ක් විතර ලංකාවේ නිෂ්පාදනය වුණා. ඉතින් ඕක වැඩි වුණා අඩු වුණා එක කාලයක් මට මතකයි 2010 13 වගේ ඒක 340කට වෙනකම් වැඩි වුණා. දැන් ඒක ගිය අවුරුද්දේ 2019 දී ආයි 300කට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ ටිකක් ආපහු අඩු වෙන පැත්තට තමයි තියෙන්නේ 2020. ඉතින් ලොකු ප්‍රමාණයක් වෙනස් වෙලා නැහැ අපේ එක. හැබැයි පිටරටවල ඒගොල්ලෝගේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. චීනයේ හුඟක් වැඩි වෙලා තියෙනවා. අවුරුදු මේ 30-40 උඩ චීනයේ හුඟක් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණා. කෙනියාවල ගොඩාක් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණා. ඉතින් ඒක හින්දා අපි අර ජාත්‍යන්තර මට්ටමින් අපේ තීච තත්ත්වයේ ක්වොන්ටිටි එක අඩු වුණා. ඒක ඇත්තටම අපේ අඩුවීමක්ම නෙවෙයි අනික් කට්ටියගේ වැඩිවීමක් තියෙන්නේ. ඒක ඔය අපි බැලුවොත් අපේ ඔය අනිත් තේ නිෂ්පාදනය කරන රටවල් චීනය, කෙනියාව, ඉන්දියාව වගේ බැලුවාම ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලොන්ගේ ඒ තේ කර්මාන්තේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන කිලෝ ගණන වැඩි වුණා. ඉතින් ඒක හින්දා අපි ජාත්‍යන්තර මට්ටමින් පොඩි වුණා කියලා කියන්න පුළුවන්. ලෝකේ තේ නිෂ්පාදනය බැලුවාම ලංකාව නිෂ්පාදනය කරන්නේ 5%ක් විතරයි. සාමාන්‍ය වශයෙන් 5%ක් තමයි 95%ක් වෙන විදේශ රටවල නිෂ්පාදනය කරන්නේ. ඒ වුණාට ඉතින් අපේ තේවලට ඒ 5% වුණාට අපි ඉස්සරහින් ඉන්න සමහර තැන් තියෙනවා. ලෝකෙ ගත්තොත් වැලිවැඩ ටීස්, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් ටීස් යවන පළවෙනි රට ලංකාව. අපි අපෙන් තමයි වැඩිපුරම තේ යන්නේ පැකට් කරලා. ඉතින් ඒ අතින් අපි වැඩිවැඩ තේ අංශයෙන්, ඒ කියන්නේ පැකට් කරලා ටී බෑග් කරලා ජාත්‍යන්තරට යවන රටවල් අතරින් අපි ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපේ එක වීග්නස්යක් හැටියට මට පේන්නේ අපේ අර ක්වොන්ටිටි එක වැඩි වුණේ නැහැ ලෝකෙ නිෂ්පාදනය වැඩි වෙච්ච විදියට. ඉතින් අපේ ක්වොලිටි එකෙත් සාමාන්‍ය වශයෙන් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. අපි මට මතකයි 170 ගණන් වල මම තේ පටන් ගත්ත කාලයට වඩා තේ ක්වොලිටි අඩුවීමක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතු වක්කැටියට මට හිතන්න පුළුවන් අපේ තේ ඉන්ඩස්ට්‍රි එක අපේ තේ කර්මාන්තයේ අවුරුදු 150ක් විතර පරණයි. ඉතින් 150ක් වුණාම සමහර තේ තියෙනවා, සමහර තේ ගස් තියෙනවා අවුරුදු 100කටත් වඩා පරණ. අපේ ඒ ඉතින් අනිත් එකේ ඒ පස් ඒවා අපේ අලුත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒවා දැන් හුඟක් පාවිච්චි වෙලා. ඉතින් ඒ වගේ කාරණා නිසා අපේ ක්වොලිටි වල ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව අපේ ගොඩක් අපේ දේශගුණය වෙනස් වෙනවා. අපේ වැස්ස වැඩි වෙලා, සමහරට අවුව වැඩි වෙලා, පෑවිල්ල වැඩි වෙලා ඒවා ප්‍රශ්නකුත් ලංකාවේ තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට තේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඉස්සර තීච්චට වඩා තේවල ක්වොලිටි එකේ අඩුවීමක් තියෙනවා. බිස්නස් ටෝක් අපේ සෑම සතියකම කතා කරන්න උත්සාහ කරනවා මේ වගේ සාර්ථක ව්‍යාපාරිකයෙක් පිළිබඳව. ගොඩක් වෙලාවට රටට ණය නැති මිනිහෙක් වගේ ජීවත් වෙන්න මම හිතනවා ඒක ගොඩක් වෙලාවට රටකට වැදගත්. තමන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන්, තමා අර අපි කියන නිදහසේ මට මැරෙන්න පුළුවන්, මගෙන් විය යුතු යුතුකම් මම රට වෙනුවෙන් කරලා තියෙනවා කියලා. ඒ නිසා එවැනි මිනිසුන් ඉන්නවා, එවැනි මිනිසුන් පිළිබඳව කතා කරන අඩුයි. ඒ නිසා තමයි අපි කතා කළ යුතු එවන් චරිත අරගෙන ඔබට යහපත් සමාජයක් ගොඩනගන්න, එහෙම නැත්නම් ඔබ යහපත් මිනිහෙකු කරන්න, ඔබත් දිදුලන මිනිසෙක් කරන්න මේ වැඩසටහන හරහා අපි උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් එහි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත කරුණරත්න මහත්මත් එක්ක අද අපි බිස්නස් ටෝක් තුළින් එතුමාත් එක්ක කතා කරන්නේ. හැම කෙනෙකුටම අර කිව්වාගේ ජීවිතේ ගලාගෙන යනකොට, ජීවිතේ කාලය ගෙවිලා සැඳෑ සමයට යනකොට හීනයක් තියෙනවද? අනේ මට මැරෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ ටික කරගන්න නැත්තම්. එහෙම මගේ දැන් මට එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද මම හැමතිස්සෙම බැලුවේ කරන දේ සක්සස්ෆුලි කරන්න. ඉතින් මට හිතෙනවා මම ඒක කරා කියලා. ඉතින්
මට එහෙම තව මැරෙන්න ඉස්සෙල්ලා ඕනේ කියලා එහෙම එකක් මට හිතෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා තව වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් තවත් මේ රටේ තියෙනකන් වැඩ කරනවා කියන්නේ. ඕ මේ රටට මොන හරි කරනවා නම් දැන් මම මේ මගේ ආයතනයට අමතරව මම ගොඩක් ඇසෝසියේෂන් කීපයක වැඩ කරනවා. මම කලම්බු ටී ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකේ චෙයාර්මන්. ඉස්සර හිටපු ඉස් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ටී එක්ස්පෝර්ටර්ස් ඇසෝසියේෂන් චෙයාර්මන්. ඉතින් මම ඒවයිත් මගෙන් වෙන කාර්යභාරේ ගොඩාක් තියෙනවා. මම ගොඩාක් වෙලා ඒවටත් මේ යොදවනවා ඒවයි ඩිවලොප්මන්ට් සඳහා. ටී බෝඩ් එකේ මම වැඩ කරනවා මේ ඩිරෙක්ටර් කෙනෙක් හැටියට. ඉතින් ඒ වගේ මම මගේ පුළුවන් මගේ තියෙන අත්දැකීම් මගේ තියෙන නොලෙජ් එක පාවිච්චි කරලා රට වෙනුවෙන් වැඩ කරන්න මම හැමතිස්සෙම ලෑස්තියි. ඔව් රටට ණය නැති මිනිහෙක් හැටියට ඔහු දහස් ගානකට රැකියාත් උත්පාදනය කරලා ලංකාවේ තේ කියන නාමය ලෝකයට ගෞරවනීය ලෙස බබලවන්න සාර්ථක මෙහෙයක් කරන කෙනෙක් හැටියට තමයි ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් කළමනාකාර අධ්‍යක්ෂතුමා ජයන්ත කරුණරත් මහත්මයාත් එක්ක අපි අද බිස්නස් ටෝක් තුලින් කතා කළේ. මම හිතන ඔබ මේ වැඩසටහන නැරඹුවා නම් ජීවිතය කෙතරම්ද, ජීවිතයේ ඔබ ජයගත යුත්තේ කෙසේද, ජීවිතය ගෙන යන්න ඕනි කොහොමද මේ කියන සියලු දේවල් පිළිබඳව ඔබට මනාව වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවද අර එතුමා කිව්වා වගේම අධ්‍යාපනයත් සමගම සමාජයෙන් ලැබෙන අත්දැකීම ඉතාමත් වැදගත්. සමාජයට ගොඩ බහින්නේ සමාජ දැනුමත් එක්ක. ඒ නිසා සමාජගත වෙනකොට සමාජයෙන් ලැබෙන දැනුම ඉතාමත් වැදගත්. ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන තුලනේ ඔබට සාර්ථක මිනිසෙක් වෙන්න ඉතාමත් අත්වැල් සපය ගන්න පුළුවන් වැඩසටහනක් කියලා. ඒ නිසා තමයි අපි ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමාත් එක්ක අද දවසේ බිස්නස් ටෝක් තුළින් කතා කළේ. ඔබතුමාට ගොඩක් ස්තුතියි. ජීවිතේ තව තවත් ජයග්‍රහී මාවතට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.